කිසිදු වෙනසක් ලබා ගත්තේ නැති 97 දී බෙල්ජියම් ජාතික කාන්තාවක් ඊයේ දින මිය ගියා. අදාළ මරණයේ විශේෂත්වය වූයේ කොවිඩ් ප්‍රභේද දෙකක් ඇයට ආසාදනය වී තිබීමයි. කොවිඩ් ප්‍රභේද දෙකක් එකවර පුද්ගලයෙකුට ආසාදනය වූ පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා වනවා. අද මේ පිළිබඳව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අදහස් පළ කළා. මේක ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ නිසා අද දකින්න දේ දැන් එක පුද්ගලයෙක්ගේ දකින්න දේ සමහර විට ඒක අසාමාන්‍ය එක් අවස්ථාවක් පමණක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොදුවේ සිද්ධ වෙන සිදු ක්‍රියාවලියක ආරම්භය වෙන්නත් පුළුවන්. ඒ නිසාම තමයි අපි සෑම විටම අපි අවධානයෙන් සිටිය යුතුයි අවශ්‍ය සෞඛ්‍ය පුරුදු නිසියාකාරයේ පැවැත්ම හරහා මේ වෛරසය පෘථුලව යම් ප්‍රදේශයක පැතිරී කොවිඩ් වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 1507 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 274,538 දක්වා ඉහළ ගොස් තිබෙනවා. හුදකලා කර ඇති භගවන්ත ලබ පොලිස් වසමට අයත් කොටියාකල වතුයායේ පහළ කොටසේ සිදු කළ PCR පරීක්ෂණ අතරින් පුද්ගලයන් 35 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. කොවිඩ් වෛරසයේ ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 35ක් පිළිබඳව ඊයේ පස්වරුවේදී වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 3502ක් ලෙසයි. පවතින වසංගත තත්ත්වයේ හමුවේ අද පෙරවරු 6 සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරුණා. කොළඹ, මහනුවර, අම්පාර හා යාපනය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් එලෙස හුදකලා කෙරුණු බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. එසේම මීට පෙර හුදකලා කර තිබූ කුරුණෑගල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කෙරුණා. මේ අතර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාවට අවශ්‍ය මගී ප්‍රවාහන සේවා පහසුකම් වැඩි කිරීමට අදාළ අංශ පියවරගෙන තිබෙනවා. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර පළාත තුළ අද සිට දුම්රිය ගමන් පාර 103ක් දක්වා ඉහළ දමා ඇති බවයි. ප්‍රධාන මාර්ගයේ දුම්රිය 36ක්, මූදුබඩ මාර්ගයේ දුම්රිය 42ක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 10ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය 15ක් ලෙස දුම්රිය ධාවනයේ සඳහා යොදවා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළා. එසේම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 3500ක්ද භාවනයට එක් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ත්‍රි රණවක මහතා ප්‍රකාශ කළේ. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකින්ට සහන ලබා දීම පිළිබඳව රජයට ස්තුතිය පළ කරන බවයි එම සංගමේ හිටපු සභාපති මර්වින් ප්‍රනාන්දුපුල්ලේ මහතා ප්‍රකාශ කළේ. ඉතා විශාල සහනයක් අපිට පෙරේදා ඉඳලා ලැබුණා. මොකද මෙතෙක් හෝටල් වහලා තිබුණා. හෝටලයකට වෙඩින්ග්ස් නවත්තලා තිබුණා. සමහර වෙඩින් දෙන්න තුන්ව නැන් තිබ්බා. සමහර වෙඩින් තියාගන්න බැරුව ගියා. ඒ නිසා දැනට 300ක පමණ කෙනෙකුට දෙන්න පුළුවන් කියන මම ප්‍රවෘත්තියක් දැක්කා. ඒක ගෞරවයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. අපි ගරු ඇමතුමාට, මහින්ද රාජපක්ෂ ඇමතුමාට, ඒ වගේම ජනාධිපතිතුමාට සහ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨරයටත්, ඒ හුඟෝ දෙනෙකුට මේක අපි ස්තුතිවන්ත වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.